COVID නිසා ස්ථිර ආදායම අහිමි වුණු බොහෝ දෙනෙකුට ජීවත් වෙන තියෙන මාර්ගය වුණේ රචින් දෙන රුපියල් 5000. උඩු බද්දාවේ ඉලිප්පු ගමුව විලකොළ ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ඇවිත් කිව්වේ මේ දීමනාවෙන් ඔවුන්ගේ නම් කප්පාදු වෙලා කියලා. ඔවුන් කියන්නේ 5000 කපා දමන්න හේතුව දැනගත යුතු බවයි. කිසිම රස්සාවක් කරගන්න බැරි දුගී දුප්පත් හුඟක් මාසන් වෙච්ච කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට තමයි මුදල් ලැබිලා නැත්තේ. මේක කියන්න ආවම අපි ඇතුළට ගන්න ඉන්නේ අපේ කතාව ප්‍රශ්නේ අහන්න කැමතිත් නේ. මේක දේශපාලන පාලි ගැනීමක්ද මොකද්ද කියන්නේ අපි දන්නේ නැහැ. මම මේ දැන් අවුරුදු 80ක් යනවා රස්සාවක් කරන්න බෑ. මම මේ මුරයක් කරනවා රෑ කඩේක ගිහිල්ලා. මඩේ 5000 දුන්නේ නැහැ. මම නෑකුව රස්සාවක් කරනවා කියලා. පිරිස උඩුබද්දව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කළද ඊට අවසර ලැබුණේ නැහැ. කොහෙද මේකට යන්න දෙන්නේ නැද්ද? නෑ. අපි 5000 මෙතනින් ගන්න නෙමෙයි ආවේ අපේ පස්සේ අපි ඉදිරිපත් කරන්න. පොඩිතරට දෙන්න පොඩිතරට දුන්නේ නැහැ. ඒ හේතුවයි යහන්නේ. ආරක්ෂකයාගේ විරෝධය නොතකා පිරිස කාර්යාලයට ඇතුළු වුණා. එන්න එන්න ඩකෙන්ඩ. අයි. ඔකේ නෝ. හරින් තියන්නද? මේ බලන්න මාත්‍ය දුක් විඳින මිනිස්සයෝ. ඈ මොකද්ද මේ? යන්න බැර උදේ ගෙවල් ගන්න ගිහිල්ලා කට්ටියට කියලා ගාම එක්කන් ආවේ මේ දැන් අවම වශයෙන් ඕගොල්ලෝ ගමේ මේ ප්‍රශ්නේ පිළිබඳ ගැටලුවක් තියෙනවා කියලාවත් අපිට එන්න ඕනනේ අපි ඒක තමයි හරි අපි ඒකට කටයුතු කරන්නේ ඒ ඒ එහෙම ගැටලුවක් තිබුණා කියලා සර්ට කවදාකවත් ග්‍රාමදේක මහත්තයා ඇවිල්ලා ඔයාලට කියන්නේ නැහැ නේ ඔව් අපි මේ ගැටලු හොයලා බලන්න සාධාරණ ඉල්ලීමකට කන් දෙන එක තමයි අපි මේ කරන්නේ අපි කියන්නේ අපිට ඒක ලිඛිතව දෙන්න අපි ඒක සලකලා බලන්න නෑ කොට කොටකට දෙන්න පුළුවන් නම් අපි ආදින නොමැතිව අපි මොකටද දෙන්නේ අවුරුදු 70 වෙනි කොටද දෙන්නේ හරි දැන් ඔයාලා යන්න බැහැ ප්‍රධානී නීතිය කඩ වෙන්නේ නැසක් අපි මීටරෙන් මීටර හිටියේ අර එයා ආපු නැති වෙන තමයි ඒ නීතියත් කඩුවේ නැත්නම් නිරෝධායන නීතිය කඩුවේ නෑ පොලිසියෙන් ගෙන්වන පස්සේ තමයි මේගොල්ලෝ එළියට ආවේ අර යාගේ පංගුවට මෙයාගේ පංගුවට කියලා දුම්මල සූර්ය පොලිසිය නිලධාරින් විරුද්ධතාකරුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භූමියෙන් ඉවත් කිරීමට පියවර ගත්තා ඉනතුරුව පිරිස උඩුබද්දව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට යලිත් විරුද්ධතාවෙන් රත වුණා මාජන එළියෙන් නැති මාජන එළියට ගහලා ගේට්ටුව වැවයි ඉතින් මෙයාලගේ බොරුවක් නැත්තම් මේක වහන්න ඕනද පසුව මෙම ස්ථානයට ඉහළ පොලිසිය නිලධාරින්ද පැමිණියා උඩුබද්දව ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් අප ප්‍රාදේශීය වාර්තාකරු සිද්ධිය පිළිබඳව විමසීමට උත්සාහ කළද ඔහුට ඒ සඳහා අවසර ලැබුණේ නැහැ ඔයාලට යම් අසාධාරණයක් වෙලා තියෙනවා ඒක අපිට ලිඛිතව දෙන්න අපි ඒක ප්‍රාදේශීය කඳුරේ උගන්වන්න ගාමීය කමිටුවලු තීන්දුව කරන්නේ කාටද මේක දෙන්නේ කියලා හරිද ඒ කමිටුව හරහා ආපු නම් වලට දුන්නේ දැන් ඔයාලට පුතු අභියාචන නැවත මැඩම් අර කමිටුවෙම උගන්වන්න ඒ කමිටුව තීරණය කරනවා ඔයාලට දෙන්න කියන්නේ නෑ හරි මම කතා කරා මැඩම් එක්ක ඔයාලට උත්තරේ කවදාකද වෙයිද දන්නේ නෑ නේ ඔයාලේ කෙලිලා කොහෙන් කරන්නේ නිලින්ද ප්‍රබෝරුව අර තනි කරන්නේ ඒකයි වෙලා තියෙන්නේ අපි යන්නවා නීතියට අපි ගරු කරනවා හැබැයි මේ වගේ හොරුන්ට නම් ගරු කරන්නේ නැරෙන්න බය නෑ මේ මනුස්සයන් ගුණ වෙනව අවසානේ